සාමාන්‍යයි දැන් අපි දැන් බෑක්අප්ස් තියෙන ෆෝන් වල දැන් මෙයා දාන හැටි ට්‍රාන්ස්පරන්ට් දැන් ඒකේ සාමාන්‍යයෙන් කට්ටිය දානවනේ අර මේ සල්ලි වගේ වයිනේ දාන්නේ ඒව දානවා කාඩ් දානවා මෙයාගේ විශේෂ දෙයක් තියෙනවා මේ කොණ්ඩ පොඩි කෙස් ගහක් තියෙනවා මේ ඇයි ඔය එහෙම දාන්නේ මේක නෙමෙයි නෑ මේක නෙමෙයි මෙයාට කොහෙද මෙයාට ෆෝන් දෙකක් තියෙනවා මෙයාට ෆෝන් දෙකක් තියෙනවා හරිද එහෙම කියන්නේ නෑ මේ මිනිස්සු ෆෝන් දෙකක් මොකටද තවත් නෑ නෑ මේ මේක ගන්න මේක ගත්තේ මම ඉන්නේ ප්‍රශ්නේ හරින්න ඒක කාගේද ඇයි තියන් ඉන්නේ මොකටද කෙස් කොටේ කාගේද කොච්චර දිග එකක්ද ඒක මේ මෙච්චරක් පොඩි පොඩි හරිම පොඩි ගෑල් ළමෙක්ගේ හිබබක්වත් කියන්න බෑ එහෙමම අයිය ඉතරක් නෑ නෑ ඉතර සීරියස් ගන්න එපා දෙයියනේ හිබම නෑ නෑ එහෙම නෙවෙයි මගේ කියන්නේ මම මේ මගේ දිකට මේ මේ කපලා තියෙන කෑල්ල තියෙන්නේ දැන් බුරු කියන්න එපා බුරු කියන්න එපා බුරු කියන්න එපා දැන් තමයි හොඳම ප්‍රශ්නේ අනික මේක දන්න කට්ටියක් තියෙන අපේ සෙට් එකේ කට්ටිය දන්න ඇහිඳ බුරු කියන්න දන්න ඉතින් ට්‍රාන්ස්පරන්ට් ට්‍රැක් එකට වැහන්නේ දැන්නක ඔව් ඔව් දැන් දැන් කතා කරින්න නම් දන්න බේරෙන්න බෑ කියලා ඒ ෆෝන් එක යක්කී ඉතින් මම මේ දිග කොණ්ඩේ මෙතෙන්ට කැපුවයින් පස්සේ මේකෙන් ඉතින් කෙස් ගහම් මන් දාගෙන ඉන්නේ බොරු කියනවා යනවා මම මෙතෙන් ඉඳ කිව්ල ගන්න ලොකු දෙයක් නෑ ඇත්ත කියන්නේ දාගෙන ඒක ඉතින් දාගෙන හිටිය කෙස් ගහක් ඉතින් එකක් ඇයි ඉතින් ඒක දාගෙන හිටිය ඇයි ඇයි ඉතින් නිකන් දා ඉතින් ඔය හැමතර දිගයි ඒක නෑ මෙච්චර මෙයාගේ කෙස් ඕන තරම් ඔළුවේ තියෙනවනේ ඇයි ඒක බැක්කව එක දාගෙන ඉන්නේ ඒක ඉතින් මට විශේෂ කෙස් ගහක් ඒක කෙනෙක්ගේ නෑ විශේෂ කෙනෙක්ගේ නෑ කෙල්ලොන්ගේ වගේ කොණ්ඩ දිගයිද අයියා කොල්ලන්ගේ නෑ නෑ ඒක දිග දිග එකක් නෙවෙයිලුනේ බොරු අය මෙයාගේ මේ කොණ්ඩ දිග එකක් නෙමේ මේක බලන් ඉන්න අපේ සෙට් එකම දන්නවා සෙට් එකේ අය කමෙන්ට් එකක් දාන්න දැන් මේක යටින් දාන්න අය මොකක් හරි දැම්මොත් මේකට යටින් කමෙන්ට් එකක් දාන්න කාගේ අද ඒ ෆෝන් එක නෙමේ තියෙන්නේ නැත්තම් පෙන්වන්න තිබ්බා ඒ පරණ ෆෝන් එකද ඒක අම්ම කා ඒ පරණ දේවල් එකේ තියෙන අයිය මෙයාට මේ හැම වුණාත් නේ ඒ උනර මේ නේහද මෙච්චර හිනා වෙලා හෙන ඕ අන්නේ පොඩ්ඩක් ඒක චේන්ජ් නෑ ඒ චේන්ජ් වත් තග්ගාලා කිස් ගහ මතක් කරගමු ඔය කඳුළු පොඩ්ඩ ඒ මගේ කලින් නිර්වාන් කිස් ගහ දවට මම ලස්සනයිද අහුලන්නේ නෑ බලාගෙන බලන්න බහුලන්නේ ඒ උනාට දැන් මේ දවට වගේ වයසත් එක්ක ලොකු වයසක් නෑ මේ වගේ වයසයි මන්ට වඩා වයසයි ඔකටම මඩට වයසයි හරිද එතකොට දැන් කියන්න බලනවා දැන් ගෑල් ළමෙක් ඉන්නවද බොරු කියන්න එපා මම ඇත්ත එලි කරනවා මෙතන ගෙදර යන්න බැරි වෙන්න බොරු නම් කියන්න එපා කියපේක තමයි මුලින්ම අහන්නේ දැන් ආයේ කතා කරන්න ඕනේ මත් එක්ක නෑ කවුරුත් නෑ මේ හැමෝම තමයි කතා වෙන්නේ තව පිරිමි ළමයි ඕන තරම් මම කවුරු හරි හොයා ගන්න මොකද්ද ප්‍රශ්නේ මම අහන්නේ ඔයාලට ගෑල් ළමෙක් ඉන්නවද ගෑල් ළම ඒ කාලේ ඉඳලා ඉඳලා තියෙනවා ඉඳලා තියෙනවා දැන් මම කියන්නේ අර පෙම්බතියක් පෙම්වතියක් ඔව් ආදරේ පෙම්වතිය තමයි ඒ කාලේ දැන් කවුරු හරි ඉන්නවද දැන් දැන් يعني මේ කාලයත් ඉස්සේ ඉතින් ඉන්නවා නෑ නෑ අද උදේ මම එනවා බබා කිව්ව කවුරු හරි ඊයරෑම හෙට ප්‍රෝග්‍රෑම් එකේ යනවා බබා ඒක කිව්වේ නෑ අද උදේ නෝ බබා කිව්වේ නෑ ඒක කියන්න අමතක කරා ඒක කියන්න අමතක කළා ඔයා ඔයා බයිඩන් ඒ කිව්වේ නැත්තේ නෑ 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 කියලා මේ මොකද ප්‍රශ්නේ ප්‍රශ්නේ හරිද දැන් මේ ඔයාට ගෑන් ළමෙක් ඉන්නවනේ හරිද බොරු කියන්න එපා ඉන්නවා හරි අපි හැම හිතමු නෑ හරි ඉමේජින් කරමුකෝ ඔන්න ඔයාට ගෑන් ළමෙක් ඉන්නවා හරිද ඉතින් ඔයා ඒ ගෑන් ළමයාගේ ආසම කරන ගතිගුණ දෙකක් කියන්න තව එයාගේ ආසම නැති ගතිගුණ දෙකක් කියන්න ආසම ගතිගුණේ මං ගැන හිතනවා ආසම නැති ගතිගුණ තමයි උටත් තියෙන්නේ ආස ගතිගුණ දෙකක් කියන්න දැන් ආස ගතිගුණ දෙකක් කියන්නේ අපිලි වලට ඉන්නවා ආස නැති ගතිගුණ තමයි වෙලාවට වැඩක් කරන්නේ දැන් ඒතර මේකට උත්තරේ දීලා වගේ නේ මම කතා කරන්නේ ඒක කන්ෆර්ම් කරලා කන්ෆර්ම් කරලා කමන්නේ අපි නෑ මං කියන්නේ එහෙම එහෙම වෙන්න එපා කියලා මම මේ කියන්නේ වැඩිපුර කෙයාරින් කරන්න ඕනේ මදි වුණොත් අවුල් නෑනේ ඒකද එහෙම වෙන්න ඕනේ ඔන්න හරි දැන් මේ ගැලමර සතුට හිතේ යා කිව්වා කියලා සාන්දලි ඇත්තට හීල්ස් තහනම් කරන්න ඕනේ වාට ඇයි සාන්දලි මොකද්ද හේතුව නෑ ඉතින් මෙයා මට කිව්වා මේ ඔයා නම් උසයිනේ මට වඩා උස පේනවා ඉතින් හීල්ස් දාන්න එපා ෆ්ලැට්ස් දාගෙන කියලා මං කිව්වා මට බෑ උස කීයද 5-8 ඉතින් බලන්නකෝ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගෑල්ලා මේ ගුස අබිබවා කියලා හීල්ස් දෙකක් කොට උනා කියලා මට කරන්නේ මේකත් 5 ඉන්චකේ තියෙද්දි අඩි 6ක් විතර වාවුසයි නෑ ඉතින් මං කිව්ව බෑ මම ප්‍රෝග්‍රෑම් එක මැද නැගිටවල ඔයාගේ කොට මම පෙන්නනවා ඒ හින්දා මං හීල්ස් දාගෙන එන්නේ ල
ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.